హాయ్ గాయ్స్, బెట్ యూట్యూబ్ ఛానల్తో సాదరే పిలి అన్నా. సో అదే వీడియోకి ఇవ్వాలని అన్ని బడ్జెట్ హొంద ఫీచర్స్ వగే తీన అప్పుడు హెమోటన సెట్ అయిన స్మార్ట్ వాచ్ దగ్గర అన్బాక్సింగ్ ప్లస్ రివ్యూ కదమై మీ వీడియో అంతిమేది ఒకలంట హొంద పెహదిలి వీమ లెవై ఒయాట హొంద సూటబుల్ వాచ్ ఎక్కడ మీకు కినగ వెడి కథా నేను అప్పి వీడియో ఇవ్వయా వీడియో నాన్న కలిగి ఒకలంతా మంచి సబ్స్క్రైబ్ పన్న సబ్స్క్రైబ్ పడాల ఏ లాంటి విషయం బెల్ అయితే మన మనసు ఫాలో కరణ మై ఫేస్ ట్విట్టర్ లైక్ కరణ దెన్ యా వీడియో ఎక్కట දැන් බලමු මට මේ watch දෙක කවුද review කරන්නට ලබා දුන්නේ කියලා මට මේ watch දෙක review කරන්නට ලබා දුන්නේ Tachytronics Total එකේ කියන shop එකෙන් තමයි. ඒගොල්ලන්ගේ contact numbers, Instagram links, Facebook links ඔක්කොම පළවෙනි description එකේ දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ price ඔක්කොම ඒගොල්ලන්ට contact කරලා අහගන්න පුළුවන්. මේ වෙනකොට මාකට් එකේ තියෙන තත්ත්වය නිසා මේ price එක වෙනස් වෙන්නට ගොඩක් ඉඩ කර තියෙන නිසා තමයි ඒගොල්ලන්ට direct contact කරලා ප්‍රයිස් එක අහන්න කියලා කියන්නේ. සෝ ඒගොල්ලෝ ඉන්ටෙස් පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් දාලා තිනවා. අනිවාර්යෙන් චෙක් කරලා බලන්න. දැන් මේ ඔක්කොම අන්බොක්ස් කරලා තියෙන්නේ අයිට් බොක්ස් එක ඇතුළේ දාලා අන්බොක්සිං කොහොමද තියෙන්නේ කියලා බලමු. සෝ මේක තමයි අපේ වොච් එක එන බොක්ස් එක උඩින්ම HW22 Pro කියලා සඳහන් කරලා තිනවා. ඒ වගේම වොච් ෆේසස් වගේක් දාලා අපේ වොච් එකේ ෆොටෝ එකක් දාලා තිනවා. සෝ ඒක තමයි උඩින් සඳහන් වෙන්නේ. පල්ලයට ආවනම් වයර්ලස් චාර්ජ් සපෝට් එකක් වගේම බොක්ස් එකේ ඇතුළත් වෙනවා කියලා ගහලා තිනවා. ඊට පස්සේ අපිට දීලා තියෙන සීරීස් 6 ස්පේස් ඇලුමිනියම් කේස් එකක් එක තමයි මේ වොච් එකේ කියලා සඳහන් කරලා තියෙන්නේ. සෝ ඊට පස්සේ පල්ලයයි මේ බොක්ස් එකේ මොනවද සඳහන් වෙන්නේ, ඒ වගේම වොච් එකේ මේන් කී ෆීචර්ස් මොනවාද, මේකේ සර්විස් කරන්න ඕන නම් රිප්ලේස් කරන්න ඕන නම් සර්විස් ප්‍රොවයිඩර් අමතන්න කියන දේවලුත් සඳහන් කරලා තිනවා. ඒ වගේ දේවල් තමයි බොක්ස් එකේ පිටින් සඳහන් වෙන්නේ. දැන් බොක්ස් එකේ ඇතුළේ මොනවද කියලා බලමු. බොක්ස් එකේ ඇරිය ගමන්ම ලස්සනටම ස්මාර්ට් වොච් ඩිස්ප්ලේ නෙවර් ස්ලීප් කියලා ගාලා, කියන්නේ ඕල්වේස් ඔන් ඩිස්ප්ලේ එකක් තියෙන විදිහට සඳහන් කරලා දෙනවා. ඊට පස්සේ යූසර් මැනුවල් එකෙන් ස්ටාර්ට්අප් ගයිඩ් එකක් චීන භාෂාවෙන් වගේම ඉංග්‍රීසියෙනුත් මේගොල්ලන් දීලා තියෙනවා. හොඳට මේ ස්ටාර්ට්අප් ගයිඩ් එක දීලා තියෙනවා. ඇත්තටම හොඳ යූස්ෆුල් දෙයක්. එහෙම ගියා නම් ලස්සනට පියනක් අරින්න තියලා තියෙනවා. ඒක ඇරිය ගමන්ම අපිට අපේ වොච් එක හා ස්ට්‍රැප් එක බලා ගන්න පුළුවන්. සෝ මේක අරගෙන පොඩ්ඩක් පැත්තකින් තියාගමු. තවත් ඇතුළට ගියා නම් අපිට වයර්ලස්ලි චාර්ජ් කරන වයර්ලස් චාර්ජර් එක දීලා තියෙනවා. ඒ වගේම යූසර් මැනුවල් එකත් මේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා. සෝ එච්චරයි. ඔය වගේ දේවල් තමයි අපේ බොක්ස් එකේ සඳහන් වෙන්නේ. වැඩිදුරට කතා කරමු මේ වොච් එකේ රිවිව් එකේ. සෝ දැන් අන්බොක්ස් කරන්න යන්නේ W26 Plus කියන ස්මාර්ට් වොච් එක තමයි. වොච් ෆේස් එකක් දාලා තියෙනවා. ඒක ලස්සනට දාලා තියෙනවා. ඒ කියන්නේ හොඳට එම්බෝස් කරලා තියෙනවා. ඒ වගේම උඩින් සඳහන් කරලා තියෙනවා මේ වොච් එකේ කලර් එක. ඒ වගේම මේ වොච් එකට යූස් කරලා තියෙන CPU එක මොනවද, IP68 රේටින් එක, මේන් ෆීචර්ස් මොනවද, පැකේජ් එක අඩංගු වෙන දේවල් මොනවද, මොඩල් නම්බර් එක මොනවද කියන ගොඩක් දේවල් මේ බොක්ස් සයිඩ් එකේ සඳහන් කරලා තියෙනවා. සෝ ඊට පස්සේ පැත්තකින් ලීඩින් එ හෙල්ති ලයිෆ් ස්ටයිල් කියලත් මේකලා සඳහන් කරලා තිනවා. ඒ වගේ දේවල් තමයි බොක්ස් එකේ පිටතින් සඳහන් වෙන්නේ. දැන් ඇතුළ මොනවද තියෙන කියලා බලමු. බොක්ස් එකේ පේන ඇරිය ගමන්ම චීන භාෂාව වගේම ඉංග්‍රීසියෙන් යූසර් මැනුවල් එකක් දීලා තිනවා. මේක ඇවිල්ලා වොච් එක සර්විස් කරන්නේ කොහමද, ඒ කියන්නේ මේන්ටෙනන්ස් කරන්නේ කොහමද, මොනවාද ඇප් එක කියන අනම්මන සඳහන් කරලා තිනවා. මේකෙදි අපිට ලැබෙන්නේ මැග්නටික් ටයිප් චාර්ජර් එකක්. මගේ ඉමිල බොච් එක ලැබුණා වගේ මේකේ වයර්ලස් චාර්ජරයක් බලා ගන්නට බෑ. මේක හොඳට චාර්ජ් වෙයිද කියලා රිවිව් එක කතා කරමු. ඊට පස්සේ අපේ වොච් එක මෙගොල්ලන් අඩංගු කරලා තියෙනවා. මේ වොච් එකේ එන්නේ ස්ට්‍රැප් ඔක්කොම ඉන්ස්ටෝල් කරලා. ඒ වගේම මේ වොච් එකට උඩින් ටෙම්පර්ඩ් ග්ලාස් එකකුත් දාලා තියෙනවා. ඔය වගේ දේවල් තමයි අපේ වොච් එක එනකොට බොක්ස් එකේ ඇතුළත හා පිටතින් සඳහන් වෙන්නේ. වැඩිදුර කතා කරමු මේ බොක්ස් එකේ රිවිව් එකෙන්. ඔගලන් අන්බොක්සින් වීඩියෝ එක වොච් දෙකේම බලලා ඇති. අපේ වොච් එකේ බිල් කෝටේක ඉඳලම මේ රිවිව් එක පටන් ගමු. ඉස්සෙල්ලාම මම මගේ අතට ගන්න HW22 Pro කියන ස්මාර්ට් වොච් එක. මේ ස්මාර්ට් වොච් එකේ බොඩි එක නිර්මාණය කරලා තියෙන්නේ ඇලුමිනියම් වලින්. ඒ වගේම පිටිපස්සේ තියෙන ග්ලාස් එක නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්ටල් ග්ලාස් එකකින්. මේ බොඩි එක වගේම පිටිපස්සේ තියෙන ග්ලාස් එකට හොඳ බිල් කෝටේ තියෙනවා. ඒ නිසා අපේ වොච් එකට හොඳ ලුක් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මම ගත්තා නම් W26 Plus කියන ස්මාර්ට් වොච් එක. මේකෙත්
एल्युमिनियम बॉडी है तमें तीन ने पीडीपास से मेगलों यूज़ कर दी ने एक्स ग्लास की एक टाइप का वगे वर्गे ग्लास है तमें मेगलों में कड़ यूज़ कर दी ने मैं देखे हिम होंदे बिल कर दिया तीनों है वे मैं देखे हिम सापेक्ष बालों कोटे मांग गोड़ाक में कहमें ती मैं HW22 Pro की है ना स्मार्ट वॉच की बिल कर दिया तमें एक बात मैं के यूज़ कर दी ना एल्युमिनियम फ्रेम में कटे मांग गोड़ाक में कहमें ती इधर पास से देखे हिम कथा करने ने दिया तमें देख डिस्प्ले का देखा ना मैं यूज़ कर लेती हूँ ये 3.5D डिस्प्ले एक आ मैं देखे मैं किसी में प्रश्न ना तो क्या टच डिले का ना तो यूज़ करना पुलो आ मैं के तीन है थीम्स मैं के तीन है थीम्स वाला मारो करना कोट वो या एप्पल वॉच के तीन है थीम में अध्ययन मना देखे मैं होंडा टमा स्ट्रैक कोई ना पटांग करना एक निशा आप इधर होंडा यूज एक्सपीरियंस है वगे मैं टच डिले का ना तो होंडा यूज करना ओने ना आप इधर सिद्ध वेना वेना थीम है दांड HW22 Pro की ना स्मार्ट वॉच के थीम्स हायक विदर बलागन ने बोला है बे मैं W26 Plus की ना स्मार्ट वॉच के आप इधर बलागन ने बोला मेरे ने थीम्स देखा सो वो यार गोटा थीम्स दिए ना वॉच बलापोर तुवे ना वाला उन दो यार तो उन दो ऑप्शन है तमाई मैं HW22 Pro के लिए क्या ने इधर पास से वॉच के पीछे पास से देखे हम हार्ट रेट सेंसर या दिल दी ना सो मैं क्या बोल रहा W26 Plus की स्मार्ट वॉच का मैं का HW22 Pro की स्मार्ट वॉच का मैं कहती ना हार्ट रेट सेंसर रे का याम तां दूर गटो उन्हें ले बैठा करना एक्यूरेसी का सीन हैते हो कहीं दी ना है भाई मैं वॉच के मैं W26 Plus की ना वॉच के निकाल नामते भी तरह हार्ट रेट सेंसर या दिल दी ने वो या गहकटे दिए ला हार्ट रेट लेवल वर असुविधा का हैते गाना एवं पे ना सो हार्ट रेट सेंसर आती है बालों कोटर में के होंडा हार्ट रेट सेंसर एक यूज़ कर लेती है ना इधर पास से में के होंडा लाउड स्पीकर देखा इंक्लूड कर लेती है ना में HW22 Pro के ने किटा इनसे कथा करना कोटर उन्हात आप इधर होंडा लाउड यूज़ एक्सपीरियंस आ गाना बोला में के डुअल स्पीकर्स यूज़ कर लेती है निशा है वे में ඔයාට හදිසි වෙලාවකදී පාරක ඉන්නකොට කෝල් එක රන්ස් කරනවන්න හොඳ ලවුඩ් ස්පීකරයක් තියෙන ස්මාර්ට් වොච් එකක් හැටියට බලනවා නම් මේක හොඳ දෙයක්. ඒ කියන්නේ HW22 Pro කියන එක හොඳ ඔප්ෂන් එකක් වෙවි. ඊට පස්සේ දෙකේම මයික්ස් තියෙනවා. දෙකේම කිසිම ප්‍රශ්නයක් නැතුව 100%ක්ම හොඳ මයික්ස් තමයි අඩංගු කරලා තියෙන්නේ. ඒ වගේම බටන්ස් ගැන කතා කරනවා නම් HW22 Pro කියන එකට होम बटन या कोई मो रोटेटर रहती है ना मैं रोटेटर रह का यूज़ करेंगे ना आप इधर वॉलपेपर्स मारो करने बुलाओ ये वाके डायरेक्टली डायल पैड देख रहने बुलाओ ये वाके जेवल करने बुलाओ अबे मैं W26 Plus की ना स्मार्ट वॉच के ये वा आप इधर बलागन बैग की ना होम बटन या बलागन बैग रोटेटर एक थमाई आप इधर होम बटन हेडेट वेड़ा कराने रोटेटर हेडेट वेड़ा कराने सो बटन्स අතින් බලනකොට මේක ගොඩක් හොඳ මට්ටමක තියෙන්නේ ඊට පස්සේ බලන්න ඕන දෙයක් තමයි hardware අතින් මේකේ ජින් ටෙක්නොලොජි එක මොනවද කියලා මේ HW22 Pro එකට මෙගොල්ලෝ wireless charge support ඇදලා දිනවා හැබැයි මේ W26 Plus එකට මෙගොල්ලන් දීලා තින්නේ magnetic type charger එක තමයි ඒ අතින් බලනකොට මේ HW22 Pro එකට plus එක කියලා තමයි කියන්න ඕනේ. ඒ කිව්වොත් මගේ Imilab KW66 එකේ වුණත් මගේ T55 smart watch එකේ වුණත් තියෙන්නේ magnetic type charger එක තමයි. හැබැයි මේ HW22 Pro එකේ මේගොල්ලෝ wireless charging එක include කරලා තියෙන එක ඇත්තටම හොඳ plus point එකක්. මේකේ hardware ඔක්කොම බලලා hardware අතින් බලනකොට HW22 Pro කියන එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා මේ W26 Plus එක අතින් බලනකොට එහෙම වුණා මේකේ ඇප් මේ ඇප්ස් අතින් බලනකොට දෙකේම බොහෝ දුරට එක සමාන ඇප් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ HW22 Pro කියන එකට යූස් කරලා තියෙන RDF IP කියන ඇප් එක හැබැයි මේ W26 Plus කියන වොච් එක යූස් කරලා තියෙන්නේ QD Fit කියන ඇප් එක මේ ඇප් එකේ මුලින් ඉන්නේ හෝම් පේජ් එක අපේ ස්ටෙප්ස් කොහමද कैलरी बर्न ने को मदे अभी कुछ और दूरा कैविटी लेती हैं देवल लोग को हम बलागर न पुलवा में ऐप देखे हैं में आरडीएफ इट्टे के अभी डे बलागर न पुलवा अभी स्पोर्ट्स कल दिन वाला ए के डेटा जो को मैं कुछ मदे एको हैप्पी फंडर टीम देवल लोग मां सिंक्रोनाइज़ वेला अभी बलागर न पुलवा में HW22 Pro की ने की अभी डे आईपी रेटिंग की सिवा मन है इनसे अभी डे मेक वातोरे दी यूज करने बह है भाई में W26 Plus එකේ අපිට IP68 rating එකක් දීලා තියෙනවා. හෙන්ස ස්විමින් උනත් බය නැතුව කරන්න පුළුවන්. මේ දෙකේම sports mode 7ක් විතර අපිට බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ device option එකට ආවනම් RDF ඒ කියන්නේ HW22 Pro කියන smart watch එකේ අපිට අවශ්‍ය විදියට අපේ interface එක dial එක customize කරන්න පුළුවන්. මේක ඇත්තටම plus point එකක් කියලා තමයි කියන්න ඕනේ. ඒ කියොත් මම බොහෝ දුරට smart watch එකක් ගන්නවා නම් ඒකේ wallpapers කීයක් තියෙනවද කියලා බලලා තමයි ගන්නෙ. ඒ කියොත් මම විටින් විට wallpapers මාරු කරන නිසා මේක ඇවිල්ලා අපිට අවශ්‍ය විදියට wallpaper උත් customize කරන්න පුළුවන්. හැබැයි W26 Plus කියන එකේ අපිට ඇවිල්ලා selected wallpapers තමයි තියෙන්නේ. අපිට ඒක customize කරන්න එහෙම බෑ. ඒ විතරක් නෙමෙයි අපිට අවශ්‍ය notifications මේ app එක හරහා අපේ phone එකට දෙන්න පුළුවන්. මේ HW22 Pro කියන එකේ Bluetooth music synchronizer පොඩි ප්‍රශ්නයක් හැටියට තියෙනවා. ඒකත් අපි YouTube එකේ music app play කරා නම් වැඩ කරනවා. හැබැයි play pause කරන්න බෑ. sound අඩුවෙඩි කරන්න බෑ. Apple music එකේ හරි YouTube music එකේ හරි music app play කරන උනත් හරියට වැඩ කරන්නේ නැහැ. හැබැයි W26 Plus එකේ මේ දේවල් හරියට වැඩ කරනවා. ඒ වගේම මේ පිටිපස්සේ යූස් කරලා තියෙන sensors යූස් කරගෙන අපිට ECG, blood pressure, body temperature වගේ දේවල් චෙක් කර ගන්න පුළුවන්. HW22 Pro කියන එකේ හොඳ accuracy එකක් තියෙනවා මේ අතින් බලනකොට. හැබැයි W26 Plus එකේ නිකන් නමට තමයි දීලා තියෙන්නේ කිසිම වැඩක් නැති sensor එකක් කියලා තමයි කියන්න ඕනේ. ඊට පස්සේ මේකේ call quality ගැන කතා කරන්න ඕනේ. මේකේ සුපිරි call quality තියෙනවා. ඉස්සර කියවුවා වගේ තමයි මේ watch දෙකේම හොඳ loud speaker එකක් තියෙනවා. HW22 එක හොඳ loud speaker එකක් තියෙනවා. ඒගොල්ලෝ කතා කරන දේ අපිටත් අපි කතා කරන දේ ඒගොල්ලන්ට හොඳට අහගන්න පුළුවන්. ඊට පස්සේ Bluetooth range එක ගැන කතා කරන්න ඕනේ. Bluetooth range එක ගැන කතා කරනකොට මේ දෙකේම තියෙන්නේ පොඩි range එකක් තමයි. මීටර 3ක් හතරක් වගේ තියෙන පොඩි රේජ් එක තමයි මේ දෙකේම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි දෙකේම බැටරි ලයිෆ් එක ගැන කතා කරනවා නම් දෙකේම බැටරි ලයිෆ් එකත් ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ දවස් එකමාරක් දවස් දෙකක් විතර තමයි අපිට යූස් කරන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රයිස් පොයින්ට් එකම තියෙන ඊමිලප් KW66 එක බලනකොට සති දෙකක් විතර යූස් කරන්න පුළුවන් බැටරි ලයිෆ් එකක් අපිට ඒකේ අඩංගු වෙනවා. ඊට පස්සේ මේ වොච් එකේ security ගැන කතා කරනවා නම් HW22 Pro එකට password set කරගන්න පුළුවන්. හැබැයි මේ W26 Plus එකට අපිට password කිසි දෙයක් set කරගන්න බෑ. HW22 Pro එකට password set කරලා අපිට අවශ්‍ය වෙලාවට time එක බලන්න raise wake up එක enable කරලා තිබ්බත් ඉස්සෙල්ලාම password එක ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට clock එක වෙන්නනේ. මේක අපි home page එකේ access කරනකොට password එක අහන විදිහට set කරලා තිබුණා. ගොඩක් දුරට හොඳ වෙලා තින්නේ නැති. ඒ අතින් බලනකොට ඒක negative එකක්. other features හැගෙන බැලුවා නම් මේ watch එකේ features දෙකේම watch දෙකේම features ගොඩක්ම දීලා තිනවා. game ගන්න පුළුවන්. ඇත්තටම මේ watch එකේ game ගන්න පුළුවන්. ඒ කියන්නේ feature phones, button phones වල එන වගේ පොඩි පොඩි කුච්ච games මේකට මේගොල්ලෝ integrate කරලා තිනවා. ඒ නිසා ඒ game ගන්න පුළුවන්. ඒ හැරෙනම camera එකට remote එකක් හැගෙන මේ watch දෙකම use කරන්න පුළුවන්. ඒ වගේම weather එක බලන්න පුළුවන්. weather එක බලන්න පුළුවන් calendar එක, stopwatch එක, alarm, ඒ වගේම drinking time එක set කරගන්න පුළුවන් වගේ දේවල් ඔයාට කරන්න පුළුවන්. overall හැටියට ගත්තම පුංචි මුදලට හොඳට call කතා කරන්න පුළුවන්. wallpapers lot එකක් තියෙන, ඒ වගේම features ගණනාවක් තියෙන smart watch එකක් හැටියට ඔයාලට මේ watch දෙක තෝරගන්න පුළුවන්. හැබැයි ඔයා watch එක තෝරගන්නකොට මම කියන්නේ HW22 Pro එක තෝරගන්න කියලා. W26 Plus එකට සාපේක්ෂව බලනකොට මේ HW22 Pro එකේ තියෙන දේවල් ඔක්කොම හොඳ මට්ටමක තියෙන්නේ. මේ watch දෙකෙන් එක watch එකක් ඔයාගේ watch එකක් හැටියට තෝරගන්න නම් HW22 Pro එක තෝරගන්න. ඒක හොඳ choosing option එකක් වෙවි. ඔයාට මේ watch එක මිල දී ගන්න නම් පල්ලෙ description එකේ Techitronics Rodel එකේ සීරම ඩිටිස් දාලා තියෙන අනිවාර්ය චෙක් කරලා බලන්න. ඔයා මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න. අමතක ගන්න එපා මට ඇතුළු අපේ channel එක subscribe කරන්න. එතකොට තමයි ඔයාට මේ වගේ හොඳ useful videos බලා ගන්න පුළුවන් වෙන්නේ.